මේ වර්තමාන අග්‍රමාත්‍යවරයා අතීතයේ කරන ප්‍රකාශය ඔහු විපක්ෂයට වැටි සිටින අවස්ථාවක එවකට තිබිච්ච ආණ්ඩුව ලයිට් කැපීමේදී ඔහු කරන උද්වේගකර කතාවක් තමයි අපිට මේ ඇහුනේ. ඔහු කියන්නේ තප්පර 10ක්වත් ලයිට් කපලා තියන්නේ නැහැ කියලා. හැබැයි මම දැන් මේ ඔබට කතා කරන අද දවස වෙනකොට එහෙම නැත්නම් මේ මාර්තු මාසේ 30 වෙනිදා පැය 10ක් ලයිට් කපනවා. විදුලිය විසන්දි කරනවා. එතකොට දැන් අපි විදුලි බල විදුලි ආලෝක යටතේ අපේ වැඩ කටයුතු කරන කාලය තව ඉතිරලා තියෙන කොච්චරද? දැන් මා ඉන්න කලාපයට විදුලි බල මණ්ඩලෙන් ඇහුවාම කියන්නේ හවස දෙකට විදුලිය විසන්දි කරනවා කියලා. ඒ කියන්නේ පැය 10ක් වුණත් රෑ 12ට තමයි මට විදුලිය ලැබෙන්නේ. රෑ 12 වෙනකොට මම ඒ ලැබෙන විදුලිය මොනවද කරන්නේ? එතකොට හවස දෙකේ ඉඳන් රෑ 12 වෙනකම් කාල පරිච්ඡේදය තුල මේ ලැබෙන විදුලියෙන් සත පහකට ජනතාවට වැඩ නැහැ. ජනතාවට නිදා ගන්න වෙලාවේ මධ්‍යම රාත්‍රියේ පැය නිදාගෙන පැය දෙකක් තුනක් ගියට පස්සේ තමයි උන්ට ලයිට් ලැබෙන්නේ. විදුලිය ලැබෙන්නේ. එනිසා අද මුළු සමස්ත ජන ජීවිතයම දෙපයින් අල්ලා පොළවේ ගසා තිබෙනම මේ වර්තමාන ආණ්ඩුව මේ ජනාධිපතිවරයා ඇතුළු මේ අගමැතිවරයා ඇතුළු මේ ආණ්ඩුවේ මැතිවරු තවමත් වහති බස් දොඩමින් කටයුතු කරනවා. දැන් ඔවුන් අද දවසේ මම දැක්කා ඔවුන් පළ කරලා තිබෙනවා පාර්ලිමේන්තුවටත් ඒ වගේම මන්ත්‍රී නිර නිවාසවලට මාධ්‍යල මන්ත්‍රී නිවාසවලට ඒ වගේම ජනාධිපති නිර නිවාසට විදුලිය විසන්දි වෙන්නේ නැති කියලා. දැන් මේ රටේ ජනතාව විතරද පෞකාරය? මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට දැනෙන්න ඕන නැද්ද? මන්ත්‍රී නිවාසවලට ඇයි විදුලිය විසන්දිනවෙන්නේ? ඇයි ජනාධිපති නිර නිවාසවල විසන්දිනවෙන්නේ? ඔහුත් මේ රටේ පුරවැසියෙක්. රටේ ජනතාව සාතිශය බහුතරයේ දුක් විඳිනවා නම් ඇයි රටේ මුල් පුරවැසියටත් ඒක විඳලා බලන්න බැරි? ජනතාවට ආදර්ශයක් දෙන්න බැරි? ඇයි මහජන නියෝජිතයන්ට ඒ සතේ ජනතාව විඳින දුක, ඒ අපහසුයේ වේදනාව තමන්ටත් ඒ ලෙසම දැනෙනවා කියන එක සාධාරණව විඳ ගන්න බැරි? ඇයි මන්ත්‍රී නිවාසවලට ලයිට් විදුලිය විසන්දින කරන්නේ? ඉතින් මෙන්න මෙහෙම මේ මේ මේක තමයි මේ රටට වෙලා තියෙන්නේ. මේ සැපදායක මේ සුඛදායක සුගනම්ම ජීවිතවලට මේ රටේ සීමිත පිරිසක් අනිත් සාක්ෂියේ බහුතරය අපි අර කියන්නේ රීරි මාංශය උරා ගන්නවා කියලා කියන්නේ. ගමේ මිනිස්සු මේ වචන දැන් විතර පාවිච්චි කරන අපට ඇහෙන මාධ්‍යවල රීරි මාංශය උරා ගන්නවා කියන එක මහ භයානක දරුණු වචනයක්. ඒ නිසා අද ඒ තත්ත්වයටපත් වෙලා ඒ මදිවට දැන් පාර්ලිමේන්තුවේ මෙච්චරයි අඩුව තිබුණේ. දැන් මන්ත්‍රීවරුන්ගේ පවුල් වල සමාජිකයන් පාර්ලිමේන්තුව නරඹන්න අවස්ථාව සැලසෙන මේ රට ගිනිගෙන තිබෙන මේගොල්ලෝ වීණා වාදනය කරන්න හදනවා. දැන් පාර්ලිමේන්තුව නරඹන එකෙන් මේ තියෙන දුක්ඛ දෝමනස්යන් පහ වෙලා යනවද? මාර්තු මාසේ 5 වෙනිදා සිට පහුගිය පෙබරවාරි මාසේ 28 වෙනිදා කැබිනට් එකෙත් මේ 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 තීන්දුව අරගත්තා. ජනාධිපතිවරයා මේ ඔහුගේ මාධ්‍ය නිවේදනයෙන් නිකුත් කරන්නේ මේ තියෙන ජනාධිපති මාධ්‍යංශය කියලා. මාර්තු මාසේ 5 වෙනිදා ඉඳලා අඛණ්ඩ විදුලි සැපයුමක් දෙනවා කිව්වා. දැන් මේ දීලා තියෙන්නේ. දැන් විදුලි සැපයුම අඛණ්ඩව දීලා තියෙන්නේ. දැන් ඒ නිසා අද පැය 10ක්. දැන් අගමැතිතුමා වර්තමාන අගමැතිතුමා එදා විපක්ෂයේ කියන්නේ මොකද? තප්පර 10ක් විදුලිය කපන්නේ නැහැ කියලා. දැන් ඔහු මේ තමන් කරපු ප්‍රකාශය සම්බන්ධව අද මොකද කියන්නේ? අද ඔහු මොකද කියන්නේ? රටේ ජනතාවට ඔහු කියනවා. එදා ඔහු මේ කිව්ව කතාවට අද පැය 10ක් විදුලිය කපද්දී එයා අගමැතිතුමා වෙලා මේ ඉන්නේ විපක්ෂයේ ඉන්නේ. ඒ නිසා ඔහු රටේ දෙවනි පුරවැසිය වෙලා ඉන්නේ. ඔහු රටේ ජනතාවට ඉදින් දැන් මොකද්ද කියන්නේ තමන් එදා කරපු ප්‍රකාශය සම්බන්ධව? ඉතින් ඒ නිසා මේ විදුලි විසන්දියත් එක්ක මුළු සමස්ත ජනතාවම සියවරක් දෙපයින් අල්ලා පොළවේ ගහන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව ජනතාවට දිය හැකි අපි කියන්නේ රජ කාලේ තිබුණේ වද 32යිනේ. දැන් 23 වදේ විතරක් නෙමෙයි වද 64ක් පමණ වෙලා තියෙන මේ වර්තමාන ආණ්ඩුවේ. ඉතින් ඒ නිසා ආණ්ඩුවට දැන් නම් මම මේ රටේ ජනතාවට කියනවා දැන් නම් ඔබ තවදුරටත් පොලිම් වල ආණ්ඩුවට බැන ඉන්න එකේ තේරුමක් නැහැ. දැන් මේ ආණ්ඩුව ගෙදර යවන්න ධාරිත වෙයි. පොලිමේ ඉඳගෙන ආණ්ඩුවට බැන්නට ආණ්ඩුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුවට ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුව කැමති පොලිමේ ඉඳගෙන වයින්නවා. ආණ්ඩුව අකමැති පොලිමේ එළියට බහැලා පාරට ඇවිල්ලා ආණ්ඩුව පන්නන්න තමයි ළඟට එනවා. මේ මැදුරු ළඟට එනවට තමයි ආණ්ඩුව අකමැති. අපි යන්නේ ආණ්ඩුව අකමැති දේ තමයි දැන් කරන්න ඕන. ආණ්ඩුව කැමති දේ තමයි අපි ගෙවල් වල ඉඳගෙන, කඩවල් ගාන ඉඳගෙන, හන්දි ගාන ඉඳගෙන, පොලිම් ගාන ඉඳගෙන පොලිමේ ඉන්න ගමන් බලිනවා. ආණ්ඩුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කියනවා ජනතාවට දැන් පොලිමේ ඉඳගෙන බලිනක වෙනුවට දැන් පොලිමේ ඇවිත් ආණ්ඩුව ගෙදර යවන්න
ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ මාලිගා ළඟට ගිහිල්ලා ජනාධිපති මන්දිර අලිගහ මන්දිර පාර්ලිමේන්තු වට කරන තත්ත්වෙට දැන් ජනතාව පාරට එන්න. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.